අපි දැන් මේ එළඹෙන්නේ නත්තල් කාලයටනේ. මේ නත්තල් කාලේ දෙවෙනිවාසිකේ වචනේ අපි විවිධ විදියට අහනවා. ඉතින් මම කැමතියි අද මේ දවසේදී ඔබත් එක්ක බෙදා ගන්න මේ මතේ සුභාරංචියේ දෙවනි පරිච්ඡේදයේ යේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේගේ උත්පත්තිය සම්බන්ධව කතා කරන්නා වූ මේ කොටසේ මතේ සුභාරංචියේ පළවෙනි පරිච්ඡේදයේ පළවෙනි පරිච්ඡේදයේ 18 වෙනි වගන්තියේ ඉඳලා පළවෙනි පරිච්ඡේදයේ 18 වෙනි වගන්තියේ ඉඳලා 25 වෙනි වගන්තියට මෙහෙම කියනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිදුවේ මෙසේය. උන්වහන්සේගේ මව් මරියා යෝසෙප් සමග විවාහ ගිවිස සිටියදී ඔවුන් එක්වන්නට පළමු ශුද්ධාත්මයන් මගින් ඇය දරුවෙකු ලබන්නට සිටින බැවින් දැනගනු ලැබිනි. ඇගේ පුරුෂයා වූ යෝසෙප් ධර්මිෂ්ඨ කෙනෙකු බැවින් ප්‍රසිද්ධියේ ඇය අවමානයට පත් කරන්නට නොකමැතිව රහසේ ඇය අත්හැරීමට ිතාගත්තේය. එහෙත් ඔහු ඒ ගැන කල්පනා කළ විට මෙන්න ස්වාමින් වහන්සේගේ දූතෙක් සිහිනෙන් ඔහුට පෙනී යෝසෙප් දාවිද්ගේ පුත්‍රය ඔබේ භාර්යාව වන මරියා අවාහ කරගන්නට බය නොවන්න. මන්ද ඇය දරා සිටින ගැබ ශුද්ධාත්මයන් මගින් වූවකි. ඇය පුත්‍රයෙකු බිහි කරනු ඇත. ඔබ ඔහුට යේසුස් යන නම තැබිය යුතුය. මන්ද ස්වකීය ජනයා ඔවුන්ගේ පාපෙන් ගලවන්නේ උන්වහන්සේයි කිවේය. මේ සියල්ල සිදු වූයේ දිවැසිවරයා ලවා ස්වාමින් වහන්සේ පැවසූ දෑ ඉටුවන පිණිසය. එනම් මෙන්න කන්‍යාව ගැබ්ගෙන පුත්‍රයෙකු බිහි කරන්නේය. ඔවුන් එම්මානුවෙල් නමින් උන්වහන්සේ අමතනු ඇත යන්නයි. එහි අරුත දෙවියන් වහන්සේ අප සමග යනුයි. යෝසෙප් නින්දෙන් අවදී වූ පසු ස්වාමීන් වහන්සේගේ දූතය ඔහුට අණ කළ පරිදි කරමින් ඇය තම භාර්යාව කොට අවාහ කරගත්තේය. එහෙත් ඇය පුත්‍රයෙකු බිහි කරන තුරු ඔහු ඇය හා එක් වූයේ නැත. ඔහු උන්වහන්සේට යේසුස් යන නම තැබීය. ස්වාමීන් වහන්සේට ස්තුති වේවා. මේ වාර්තාව යේසුස් වහන්සේගේ උත්පත්තිය සම්බන්ධව අපිට මේ දීලා තියෙන වාර්තාව. මං කැමතියි මේ ජුසේතුමාගේ ජීවිතයේ තිබුණා වූ ඉතා වැදගත් අංගයක් ඔබට ගෙනහැර දක්වන්න මේ නත්තල් කතාව තුළ. මොකද දන්නවද ඒකත් විශේෂ ගුණාංගය? එයාගේ ධර්මිෂ්ඨකම. ජුසේතුමා ධර්මිෂ්ඨ මනුස්සයෙක්. දැන් මොකද ධර්මිෂ්ඨකම කියලා කියන්නේ? දැන් ශබ්දකෝෂය නිර්වචනය කරන ධර්මිෂ්ඨකම මේ සදාචාරාත්මක යුක්ති සහගත හෝ නිවැරදි හැසිරීමක් ඇටියටයි ධර්මිෂ්ඨකම කියලා කියන්නේ. එවැනි හැසිරීම් සදාචාරයේ යුක්තිය ගුණධර්ම අවංකභාවය පිළිබඳව පිළිගත් සම්මතයන් මධ්‍යින් සංලක්ෂිත වෙලා තියෙනවා. එහෙම තමයි ධර්මිෂ්ඨකම කියලා කියන්නේ. ධර්මිෂ්ඨකම කියලා කියන්නේ ඍජුව දෙවිඳුන් ඉදිරියේ හිට ගන්න පුළුවන්කම. ජීවිතයේ තිබෙන ඍජු භාවය ධර්මිෂ්ඨකම කියලා කියන්නේ. වටදන්නාද? කෙලින් හිට ගන්න පුළුවන්කම ධර්මිෂ්ඨකම කියලා කියන්නේ. යේසුස් ස්වාමීන් වහන්සේගේ යහපත්කම මම ආදේශ කර ගැනීම ධර්මිෂ්ඨකම කියලා කියන්නේ. ඒ වගේ හැසිරීමක් සදාචාරය, යුක්තිය, ගුණධර්ම, අවංකභාවය ඒව තුලින් තමයි මේක සංලක්ෂිත වෙන්නේ ධර්මිෂ්ඨකම කියන එක. ඉතින් මිනිස් ධර්මිෂ්ඨකම පිළිබඳව බයිබලයේ ගොඩාක් කතා කරනවානේ මිනිස් ධර්මිෂ්ඨකම් ගැන. වැඩද නැද්ද? ඒගොල්ලන්ගේ ක්‍රියාවලියන්, ඒගොල්ලන්ගේ ආකල්පයන්, මේවා ඔක්කොම හැසිරීම් රටාවන් මේව තුලින් විස්තර කරනවා මිනිස්සුන්ගේ ධර්මිෂ්ඨකම. ඉතින් මිනිස්සු හරියට සුවධර්මිෂ්ඨකමෙන් පිරිලානේ. දැන් අපි ඉන්න ජාතිය සුවධර්මිෂ්ඨකමෙන් පිරිච්ච ජාතියක්නේ. ඔය තමන් ඉසිර තමාතමේ සෙවණැල්ල කියන ජාතියක්නේ. ඒ දෙවියන් වහන්සේ ඕනේ නැහැ කරුණාවට පයින් ගහලා ඉන්න ජාතියක්නේ. වර්ධනද? ඉතින් මොකද්ද තියෙන බලාපොරොත්තුව? දැන් ඒ ඇදහිල්ලට ඇවිල්ලා ඒ බලාපොරොත්තුව තියෙන අපි මෙපැයි මේගොල්ලන්ට මේක ගැන කියලා දෙන්න. දෙවියන් වහන්සේ දේව දූතයන් වෙවන්නේ නැහැනේ. පරිවර්තනය වෙච්ච පෞකාරයෙක්ව පාවිච්චි කරනවා මිසක්. හාලෙලූයා. ඒ පරිවර්තනය වෙච්ච පෞකාරයෙක් පරිවර්තනය වෙමින් යන පෞකාරයෙක් තමයි මමත්. දෙවියන් වහන්සේට ස්තුතියි. ඒ නිසා උන්වහන්සේට ඕනේ ඔයාවයි මාවයි පාවිච්චි කරන්න. උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම හඳුන්වලා දෙන්න. ඉතින් මේ යුසේතුමා ගැන අපි කතා කරනකොට මේ යුසේතුමා බයිබලයේ කියනවා මේ යෝසප් ධර්මිෂ්ඨ මිනිස්සෙක් කියලා. බලන්න 18යි 19 වෙනි පදවල. අපිට මතක් කරලා දෙන්නේ ඒකයි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිදුවේ මෙසේ උන්වහන්සේ මව් මරියා යෝසෙප් සමග විවාහ ගිවිසදී ඔවුන් එක්වන්නට බලමින් සුද්ධාත්මය වන්නේ දරුවෙකු ලබන්න සිටින බෑ දැනගන්න. ඇගේ පුරුෂයා වූ යෝසෙප් ධර්මිෂ්ඨ කෙනෙකු වූ බැවිනි. බැවින් ප්‍රසිද්ධිය අවමානයට පත් කරන්නට නොකමැතිව රහසේ අතහැරීමට ිතාගත්තේ. බලන්න මේ නත්තලේ පණිවිඩේ අපිට මතක් කරලා දෙන්නේ ධර්මිෂ්ඨ මිනිස්සෙක් කවදාවත් තව කෙනෙකු ලැජ්ජාවට පත් කරන තැනට පත් වෙන්නේ නැහැ. දැන් එයා මේ මරියතුමීට ආදරය කෙරුවා. මරියට ආදරය කෙරුවා එයා. හැබැයි නිකන් හිතලා බලන්න මරියට ආදරය කළ දැන් මරියා මේ දුරාචාරයේ ස්ත්‍රියක් හැදින්නේ මෙතන දැන් පෙනී සිටින්නේ. බලන්න එයා දැන් ගැබ්ගෙන එක් වෙන්නට ඉස්සල්ලා
කොච්චර මේ වගේ කතන්දර අපි අහනවද නේද? එතකොට මොනවද වෙන්නේ? එතකොට විශාල ලෙස නපුරුකම් කරන්නට ඔවුන් යොමු වෙනවා. මේ දවස වෙන විට අපිට බයිබලයේ කියනවා තවත් මිනිස්සු මේ දේවමාලිගාවෙ හිටියා. අපි දකිනවා ඇනා හිටියා, සිමියොන් හිටියා, සෙකරියස් හිටියා, එලිසබෙත් හිටියා. හැබැයි මේ මේගොල්ලන්ගේ චරිතවලට වඩා ඔබෙන් වඩා දන්නවද? ඉතාමත්ම වැදගත් ගුණාංගයක් මේ මිනිස්යාගේ ජීවිතය තුළ තිබුණු බව බයිබලයේ අපිට අවධානය කරනවා. ජෝසෙප් හරිම සාධාරණ මිනිස්සෙක්. සාධාරණ මිනිස්සෙක්. මේ දුරාචාර දැරියක් විවාහ කර ගන්නට එයා කැමති වුණේ නැහැ. මොකද ඇයි කැමති වුණේ නැත්තේ? එයා දන්නා ඒකද? එයාගේ තාත්තා යුදා වංශයෙන් එයා එන්නේ. දැන් මේ යුදා කියන එක්කෙනා එයාගේ ලේලි තාමර් කියන මේ ලේලිය ওই දුරාචාරයේ ඉඳලා ළමෙක් හම්බ වෙන්න ගියාම එයාව පුච්චන්න අන කෙරුවා. පිච්චුවා යාව. වරිදිනේ බයිබලේ බහද්ද පුදුම විදිහට බරපතල දඬුවම් පැනෙව්වේ. ඒ දුරාචාරයේ ඉඳලා ඒ වගේ වුණාම. දැන් අද දවසේ නම් ඉතින් කෙලින්ම ගියා නේද? අහෝසි කළා දැම්මා. දැන් තියෙනනේ ඒවට ඕනි තරම් ක්ලිනික්ස් හැමතැනම. ගබ්සා කිරීමේ ක්ලිනික්ස් වල දන්නවද? මිනි මරණ තැන් සෑහෙන්න තියෙනවා. ඉතින් ඒ නිසා මේකෙදි එහෙම නැහැ. මේ මනුස්සයා සාමාන්‍ය මිනිසෙක්. මෙයා කල්පනා කරා මෙයා එක හදිස්සි වුණ නැහැ. ධර්මිෂ්ඨ මිනිසෙක් සාමාන්‍යයි. ධර්මිෂ්ඨ මිනිසයා කරුණාවන්තයි. ධර්මිෂ්ඨ මිනිසයා කලබල වෙන්නේ නැහැ. වරිද නැද? එයා කලබල වෙන්නේ නැහැ. මෙයා කලබල වුණ නැහැ. ජෝසෙප්ට ඕනේ නම් තිබුණා ලැජ්ජාවට පත් කරන්න මරියාව. ගල් ගහලා මරණ තැන්ට ගේන්න මරියාව. ජෝසෙප්ට ඕන නම් තිබුණානේ. හැබැයි ජෝසෙප් එහෙම කරේ නැහැ. ජෝසෙප් එහෙම කරේ නැහැ. ජෝසෙප් සාමාන්‍ය මිනිසෙක්. ජෝසෙප් එක බාරද? එයා ඒ විදිහට ඇතුලෙන් තීරණය කරනවා මම මෙයාව දික්කසාද කරනවා කියලා. මොකද පාරණ කිවිසුම ඇරෙද්දී විවාහය විසගත්ත කියලා කියන්නේ දික්කසාදින් තමයි ඉවර වෙන්න ඕනේ. ඉතින් එයා ඇතුලෙන් තීරණය කරනවා මම මෙයාව දික්කසාද කරනවා කියලා. හැබැයි මේ මිනිස්යාගේ ජීවිතේ හරිම අලංකාර වුම දේ තමයි මම දකින්නේ. මේ මිනිස්යාගේ ධර්මිෂ්ඨකම පිළිබිඹු වෙන ක්‍රියාව ජීවිතේ. එයාගේ සාධාරණකම. එයාගේ කරුණාවන්තකම. වර්ධනද? එයා කැමති වුණේ නැහැ අර මිනිස්යාට මරියතුමීට අපකීර්තියක් ගේන්න එයා කැමති වුණේ නැහැ. එයා වඩාත්ම දයාවන්ත විකල්පේ තෝරගන්නවා මේ අවස්ථාවේදී ක්‍රියා කරන්න. මම දන්නවා මේ ළඟකදී මහා කෝපයෙන් ක්‍රියා කරපු මිනිසෙක් ඇවිල්ලා එයාගේ භාර්යාව ඝාතනය කෙරුවා. ඒ වැරදි හැසිරීමක් ගැන එයා සැක කළා ඝාතනය කෙරුවා එයාව ඇවිල්ලා. කලබලේ ඇවිල්ලා හදිසි ඇවිල්ලා එයා එක පාටම හදිසි කෝපයත් එක්ක කියලා එයා එයාව ඝාතනය කෙරුවා. හැබැයි මේ ජුසෙත්තුමා ඉඳගෙන කල්පනා කෙරුවා නෑ මෙයාව මම ලැජ්ජාවට පත් කරන්නෙත් නෑ, මං ඕනේ නැති වැරදි තීන්දුව తీරන වලට යන්නෙත් නෑ, මං මෙයාව දික්කසාද කරනවා. ඒක තමයි එයා ගත තියෙන්නේ. ඒක ඉන්නකොට දේවදූතයා හැට ප්‍රකාශ වෙනවා. දේවදූතයා ප්‍රකාශ වෙලා කියනවා ජෝසෙප් බා වෙන්න එපා. මරියතුමී තුල හටගෙන තිබෙන ගැබ ශුද්ධාත්මයන්න් වහන්සේ කారణ කොටගෙනයි කියලා. ජෝසෙප් නිින්දෙන් අවදි වෙනවා. දේවදූතයා කිව්ව විදිහට කීකරු වෙලා වැඩ කරනවා. ධර්මිෂ්ඨ මිනිස්සෙක්. කීකරු මිනිස්සෙක් වදන්නාද? දෙවියන් වහන්සේට කීකරු ධර්මිෂ්ඨ මිනිස්සයා. දෙවියන්සි කියන දේට එයා වුන් කන් දෙනවා. එයා විශ්වාස කරපු මිනිස්සෙක්. එයා දේවදූතයා කිව්ව දේ විශ්වාස කෙරුවා. දේවදූතයා එහෙම කිව්වම 24 25 පදවල අපිට කියන්නේ. එයා විශ්වාස කෙරුවා. එයා කල්පනාකාරීව හිටිය මිනිස්සෙක්. 20 වෙනි පදේ අපිට කියනවා. මේක ගැන එයා කල්පනා කර කර හිටියා කියලා. කල්පනා කර කර හිටියා කියලා. මේ 20 වෙනි පදේ කියනවා එහෙත් ඔහු ඒ ගැන කල්පනා කළ විට. එයා කල්පනා කරගෙන ඉන්නේ දික්කසාද කරන්න. එතකොට දේවදූතේ ප්‍රකාශ වෙලා කියනවා බා වෙන්න එපා ජෝසප්. ඔබගේ භාර්යාව වන මරියා අවහ කරගන්නට බා වෙන්න එපා. ඇය දරා සිටින ගැබ ශුද්ධාත්මයන් වහන්සේ මගින් කියලා. එතකොට බලන්න එයා සාධාරණයි. එයා ධර්මිෂ්ඨයි. එයා ඉවසිලිවන්තයි. එයා හදිසි තීරණ ගන්නයි කල්පනාවෙන් ඉන්නවා. ඒ වගේම අපි දකිනවා එයා විශ්වාස කරන මිනිස්සෙක්. දේවදූතයා එක කිව්වම එයා විශ්වාස කෙරුවා. ඒක නිසා එයාට පුළුවන් වුණා දෙවියන් වහන්සේ කිව්ව වචනය ප්‍රශ්නයකින් තොරව විශ්වාස කරන්න. ඒක තමයි ඇදහිල්ල කියලා කියන්නේ අපි. ඉතින් එයා ඇදහිල්ලේ මිනිස්සෙක්. එයා විශ්වාස කරපු මිනිස්සෙක්. ධර්මිෂ්ඨ මිනිස්සයා ඇදහිල්ලේ මිනිස්සෙක්. ඉතින් අපිට මේ නත්තලට එනකොටත් මේ කාලේ අපි යේසුස් වහන්සේගේ උත්පත්තිය සිහි කරන කාලය තුලත් අපි මතක් කරගන්න ඕනේ දෙවියන් වහන්සේ හොයන්නේ මොන වගේ මිනිස්සෙක්වද අද දවසේ? උන්වහන්සේගේ වැඩේ කරගන්න. උන්වහන්සේගේ වැඩේ කරගන්න අපි සුදුසු අය නෙමෙයිනේ. හැබැයි උන්වහන්සේ අපිව සුදුසුන් බවට පරිවර්තනය කරනවා අපේ එකඟතාවය තුළ.
අපි එක්සිත් වෙනකොට අපි ඉඩ දෙනකොට ජීවිතේ උන්වහන්සේ උඩු යටිකුරු ක්‍රියාව අපේ ජීවිතේ කරන්න කැමැත්තෙන් වැඩ කරනවා. ඉතින් මගේ ප්‍රේමාන්ත සහෝදර සහෝදරිනි අපි දැනගන්න ඕනේ යේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේ තුල ගමන් කරන්නා වූ මිනිස් කැටින් මේ නත්තල කියන්නේ ජෝසෙප් ඒ වගේ මිනිසෙක් වුණා. ජෝසෙප් මොන වගේද? ඇදහිල්ල මත ක්‍රියා කෙරුවා. ධර්මිෂ්ඨ මිනිස්සේ කැටියට ක්‍රියා කෙරුවා. සාධාරණ මිනිස්සේ කැටියට ක්‍රියා කෙරුවා. කරුණාවන්ත මිනිස්සේ කැටියට ක්‍රියා කෙරුවා. කල්පනාකාරී මිනිස්සේ කැටියට ක්‍රියා කෙරුවා. විශ්වාස කරන මිනිස්සේ කැටියට ක්‍රියා කෙරුවා. ප්‍රශ්නයකින් තොරව දෙවියන්සේ කිව්ව දේ පිළිගන්න පුළුවන් මිනිස්සේ කැටියට ක්‍රියා කෙරුවා. බලන්න කොච්චර ගුණාංගද කියලා. ඒව තමයි දෙවියන් වහන්සේ ඔබගේ මගේ ජීවිතේනුත් බලාපොරොත්තු වෙන්නේ. දැන් බලන්න මගේ ප්‍රශ්නේ මේකයි ඔබට. මේ කතාව කිව්වට පස්සේ කවුරු හරි ඔබට රිද්දවනකොට කවුරු හරි ඔබ අවඥාවට ලක් කරනකොට කවුරු හරි ඔබට අපවාද අවලාද කරනකොට ඔබ ප්‍රතික්‍රියා කරන්නේ කොහොමද? දාවිත් අවලාද කිව්වා. ශීමායි ඇවිල්ලා දාවිත් සෙම්පතියත් එක්ක යනකොට සෙම්පතිය කිව්වා රජතුමනි මට ඉඩ දෙන්න මේ මල බල්ලව මරලා දාන්න කියලා. දාවිත් කිව්වා හා කවුද දන්නේ දෙවියන් වහන්සේයාට කිව්වද කියලා වාට මට අවලාද කියන්නේ කියලා. දුර්ජනයා කියලා බනිනවා. ශීමායි දුරෝජනය කියලා රජුරන්ට බනිනවා. එතකොට රජුරු කියනවා නෑ නෑ කවුද දන්නේ දෙවියන් වහන්සේ එහෙම යාට කියන්න කියලා කිව්වද? මට එහෙම කියන්න කියලාද? එයාට කිව්වද කියලා කවුද දන්නේ කියලා? ප්‍රශ්නෙට මුහුණ දෙන්න ප්‍රතිපත්ති බලන්න. දැන් ජෝසෙප් මේ වගේ ප්‍රශ්නයකදී මරියා ගැබ්ගෙන විවාහගේ විසගෙන ඉන්නේ නැද්ද? එයා එකට මුහුණ දීප හැටි බලන්න. මේවා තමයි මේ නත්තල අලලා තියෙන කතා. මිනිස්සු මේ නත්තල මහලොකෝර සැමරුවට විශාල උත්සවශ්‍රීයෙන් සැමරුවට පළවෙනි නත්තල මේ මිනිසුන්ට මහා පුදුමාකාර වේදනාවක් ගෙන දුන්නු නත්තලක්. මරියටයි ජෝසෙතුමාටයි. හරි දෙන්නාද? ඉන්න තැනක් තිබුණේ නැහැ. දරුවා හම්බ වෙන්න තැනක් තිබුණේ නැහැ. අද තියෙන තත්ත්වයත් එක්ක බලනකොට පොද හරි පුදුමයි. මිනිස්සු අද හරියට සෙලිබ්‍රේට් කරනවා නේද? අපි නත්තල කියලා කිව්වා මේක වාණිජමය වෙලා ඒක සම්පූර්ණම ආත්මික පැත්තෙන් කෙලින්ම මාංශයටම බරව යන්න පටන් අරගෙන නත්තලද? නත්තල කියලා කිව්වම ඔක්කොම මිනිසුන්ට ඕනේ ද්‍රව්‍යමය දේවල්, ලෝකයේ දේවල්. ඒගොල්ලන්ගේ නත්තල රැඳිලා තියෙන සැරසිලි මත, ලයිට් මත, තෑගි භෝග හුවමාරු කර ගැනීම මත, ඒව මත විතරයි මේ නත්තල. මේකේ පණිවිඩය අහන්නකෝ. පණිවිඩය අහන්නකෝ. මේ නත්තලෙන් මතක් කළ දෙන්නේ මොකද්ද? ජෝසප් දෙවියන් වහන්සේ ඉදිරිපත් කරනවා. එයාගේ ජීවිතයේ තිබෙන ගුණාංග අපිට ඉදිරිපත් කරනවා. මෙන්න මේ නත්තලදී යේසුස් වහන්සේ ඔබ තුල අලුතෙන් ඉපදී සිටිනා නම් මේ ගුණාංග ජීවිතය තුළ ගොඩනගා ගන්නට වෙරදරන්න, පියවර ගන්න කියලයි ස්වාමින් වහන්සේගේ ලියවිල්ල අපිට සිහිපත් කළා දෙන්නේ. අපිට මේ සම්බන්ධතාවයන්වලදී හරියට මිනිසුන්ගේ රිදෙනවා නේ. මිනිස්සු අපිට හවිතේ ඒ වගේ අපිව ප්‍රතික්ෂේප කරනු ලබනවා. කොහොමද ඔය ප්‍රතිචාරය දක්වන්නේ ඒ වගේ මිනිස්සෙකුට? අන්න ඒක තමයි මේ කතාවේ අපිට කියලා දෙන්නේ. ජෝසප් හරියට ප්‍රතිචාරය දැක්වුවා. දෙවියන් වහන්සේ ඉදිරියේ ඍජුව හැසිරෙන මිනිසෙක් හැටියට ප්‍රතිචාරය දක්වුවා. හැබැයි යා මිනිසෙක්. එයාත් කල්පනා කෙරුවා මේක මං අයින් කරන්න ඕනේ, මේක හරියන්නේ නැහැ කියලා. ඒ වුණාට එයා ක්‍රියා කෙරුවේ දෙවියන් වහන්සේ කිව් ආකාරයටයි. ඇයි දේව දූතයා ඇවිල්ලා පණිවිඩය කිව්ව ගමන් එයා ඒකට අවනත වෙලා එයා අවාහ කරගන්නවා මරියතුමිය ඊට පස්සේ. ඉතින් අපිට රිද්දවන අය ගොඩාක් ඉන්න පසු විමක පසු තලයක නෙවෙයි මම ඉන්නේ. අපි ඒගොල්ලන් දෙක ක්‍රියා කරන විදිය මේකෙන් ඉගෙන ගමු. අපි සාධාරණ ධර්මිෂ්ඨ විශ්වාස කරන ඇදහිල්ල මත ඉන්න කරුණාවන්ත කල්පනාකාරී දේව වචනේ ප්‍රශ්නයකින් තොරව පිළිගන්න තැනට එන්න. මේ නත්තලේදී දෙවියන් වහන්සේ ඔබටත් මටත් කරුණා කරන සේක්වා. ජේසු බීතයි ඔබ සියලු දෙනාටම. ජේසු බීතයි. ජේසු බීතයි. ආමෙන්.